ජනතාවට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් අපි උත්සාහ කරේ විදුලි විසන්ධි කිරීමක් නැතුව යන්න. නමුත් ඉල්ලුමට සරිලන ධාරිතාව නැත්තම් ඉංජිනේරු මහත්තුරුන්ට සිද්ධ වෙන එක පාලනය කරන්න. ඒ නිසා තමයි අවම ප්‍රමාණයක් ඒගොල්ලෝ විදුලිය කප්පාදු කරේ. මම ඒ ගැන ඒගොල්ලන්ගේ විමසුවා මේගොල්ලෝ කිව්වේ. ඉතාලම අවම ප්‍රමාණයක් තමයි විදුලිය කප්පාදු කරේ කියලා. ඇත්තම අනිත් එක තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමක් තිබුණේ. එදා ඔබතුමා කලිහි තෙල් විදුලි බල මණ්ඩලයට අවශ්‍ය කියලා ප්‍රකාශයක් කලිතුමාගෙන් ඉල්ලීමක් කරාද? නෑ, ඉල්ලීමක් කරන්න දෙයක් නෑ. ඒක වාර්ෂික ඇනුමක්. ඒ වාර්ෂික ඇනුමට සපයන්න ඕනේ මේ තෙල් සංස්ථාව. එහෙම නැත්නම් මේ දවසෙන් දවස ඉල්ලන්නේ නෑ. අවුරුද්ද ප්ලෑන් කරනකොට ඒගොල්ලෝ ප්ලෑන් කරන්න ඕනේ තෙල් සංස්ථාවට මෙච්චර ඕන කරනවා, බලාගාරවලට මෙච්චර ඕන කරනවා, පුද්ගලිකාංශයේ වාහනවලට මෙච්චර ඕන කියනවා. ඒ අනුව තමයි ඒගොල්ලෝ සලස්මන්ව ගේන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන එක අනුව ගේනවා කියලා. ඛනිතෙල් ඇමතුමාගෙන් ඉල්ලන දෙයක් නැහැ. තෙල් සංස්ථාව තමයි ලංකාවේ තෙල් බෙදා හැරීමේ ඒකාධිකාරයේ තියෙන්නේ, තෙල් ආනයනය කිරීමේ ඒකාධිකාරයේ තියෙන්නේ. ඒ නිසා විදුලි බල අමාත්‍යාංශයේ තාප බලාගාරවලට ඕන කරන විදුලිය ඒ අනුව හැමදාම තෙල් සංස්ථාවට දීලා තියෙනවා. අම්මම්පෙල ඇමතුමා කියන්න ඕනේ නැහැ, ලෝකෙම අපේ රටවල් මේවා මේ කොයිඩ්ින්ද ආර්ථික අපේ රටටත් ඒ තත්ත්වයලා තියෙනවා. අපි පුන පුනා කියනවා අපිට ලැබෙන්න තියෙච්ච ඩොලර් ප්‍රමාණය සංචාරකයකින් අපිට ලැබෙන්නේ නැහැ, විදේශ රැකියාවලට ගියාගෙන් ලැබෙන්නේ නැහැ. ඒ තමයි රට විවෘත කළ මේ මාංශ වෙන්නේ. එහෙම නැතුවක මේ කියන්න දෙයක් නැහැ, හැම මිනිස්සුම දන්නවා. ඒ හින්දා අද තෙල් මිල වැඩි වෙලා තියෙනවා, පිටි මිල වැඩි වෙලා තියෙනවා, බඩු ගේන්න ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ ඔක්කොම අර්බුද තියෙන්නේ කොයිටින්ද මේ අපේ අපිට එන ආදායම් අඩු වෙලා තියෙනවා. ආදායම් කියන්නේ විදේශ විනිමය ආදායම්. ඒ ප්‍රශ්නේ අපි ඔක්කොටම තියෙනවා. ඔක ගම්මන්පිල ඇමතුමා කිව්වයි නැතේ. ඒ හින්ද තමයි අපේ ආයතන වලට අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේක මගහරවාගෙන අපි කටයුතු කරන්න කියලා. ඒකට තමයි අපි ඉන්නේ. අපි ඇත්ත වශයෙන්ම මාංශයෙන් කප්පාදුවක් නැතුව යන්නේ. ඉතින් කවුරු හරි කඩා කප්පල් කාර්ය කෙනෙක් අපේ ප්ලාන්ට් එක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණේ නැත්නම් යන්න පුළුවන්. ඒ හින්දා අපි විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගෙන් හරි අපිට ඉදිරි දවස් කීපයට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. ඒක සාතික වෙන්න පුළුවන්ද? බෑනේ, මම විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න හෙට කියලා. මමත් ඕනනම් එන්නම් ඒකට කියලා. ඒ කියන්නේ දවස් 3ක් සඳහා මේ විදුලිය කැපෙන්නේ නැහැ කියන එක දැන් සාතික කරන්න පුළුවන්. ඔව්. එතකොට 22 වෙනකන් අපි කොහොම හරි මේ තෙල් හොයා ගන්න ඕනේ දුවන්න. නෑ නෑ නෑ, වහින කාලට විදුලිය තියෙන එක මදි හින්දා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොරොච්චලි බලාගාරේ පටන් ගත්තේ. ඒ පටන් අරන් රුපියල් 15ක් විදුලි බිලත් අඩු කරා. ඒ හින්දා තමයි අද අපි කවුරුවක් බය නැතුව විදුලි කප්පාදුවක් නැතුව යන්නේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කටයුත්ත නොකරන්න අද මේ රට අඳුරේ තියෙන්නේ. ඊට පස්සේ කවුරුවක් බලාගාර පටන් අරන් නැහැ.